විශේෂයෙන් මම හිතන්නේ අද දින අපි ඊටාම වැදගත් සාකච්ඡාවක් කරා. තමුන්නාන්සේලාට මට පෑදුන හැටියට යම් සැකයක් තියෙනවා මේ සාකච්ඡා කරත් ඒව මේ වෙනකන් සිද්ධ වෙලා නැහැ කියන එක. ඒ නිසා ඒකට මම අනිවාර්යෙන් පිළිතුරක් දෙන්න ඕනේ. මාව මෙතනටපත් කරලා තියන්නේ යම් වැඩක් කරන්න. අද වෙනකොට අපි තමුන්නාන්සේලාගේ ඒ කර්මාන්ත පිළිබඳව විශාල අවබෝධයක් අපට තිබෙනවා. ඒ නිසා තමුන්නාන්සේලා කරපු යෝජනා අනිවාර්යෙන්ම ජනාධිපතිතුමාත් මුදල් ඇමතුමා වෙන අගමැතිතුමාත් සමග සාකච්ඡා කරලා හැකි ඉක්මනින් තමුන්නාන්සේලාට ලබා දෙන්න අවශ්‍ය කාරණා අපි ඉෂ්ට කරනවා කියන එක මේ අවස්ථාවේදී අපි පොරොන්දු වෙනවා. මම දීර්ඝව කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද තමුන්නාන්සේලා මේකේ තියෙන ප්‍රශ්න ඔක්කොම අපි සාකච්ඡා කරා අද වෙනකොට. විශේෂයෙන් මේ ඔන්ලයින් ක්‍රමයක් PayPal ක්‍රමයක් මේ රටට ගේමට අපි අවශ්‍ය කටයුතු කරනවා කියන එකත් විශේෂයෙන් මතක් කරන්න කැමතියි. ඒ වගේම ඉතාම සන්තෝෂයි කියන්න මෙතුමා කිව්වා වාගේ ජනවාරි මාසේ 5 වෙනිදා 10යි කාලට උදේ අපි ජෙම් ටවර් එකේ මුල්ගල ගරු අගමැතිතුමා ලවා තියලා ඒකේ අවශ්‍ය වැඩ කටයුතු පටන් ගන්නවා කියන එකත් මේ අවස්ථාවේදී ඉතාම පැහැදිලිව ප්‍රකාශ කරනවා. තමුන්නාසලා කිව්වා වාගේ අපේ රටේ ගල් වලින් තායිලන්තේ හොංකොං නුවරත් අද වෙනකොට ඩොලර් බිලියන 40ක් බුදුමාලා කියපු පරිදි හරිද ඩොලර් බිලියන 40ක් වාර්ෂිකව ඇනුවල් රෙවෙනියු ඔෆ් 40 බිලියන් ඩොලර්ස් අපේ අධිකර ජනාධිපතිතුම අපිට ටාගට් එකක් දීලා තියෙන්නේ අපේ හජියාර් මැතිතුමා කිව්වා වගේ දැනටත් ඒක වෙනවා හැබැයි පේන්නේ නැහැ මේ නිසා මේක විනිවිදවාවෙන් අපේ රටට ගෙන ඒමට අවශ්‍ය වැඩපිළිවෙල තමයි අපි කළ යුත්තේ කියන එක තමයි මට තේරෙන හැටියට මෙතන සිදු වෙත්තේ. ඒ වගේම ස්වර්ණාභරණ ආශිත කර්මාන්ත කරුවන්ගේ ඒ ප්‍රශ්න විසඳීමට අවශ්‍ය ගැටළු විසඳීමට අවශ්‍ය ප්‍රශ්නත් අපි හඳුනාගෙන තියෙනවා. ඒ ටිකත් අපි තමුන්නාසලාට අනිවාර්යෙන්ම විසඳලා දෙනවා කියන එකත් මේ අවස්ථාවේදී ඉතාම පැහැදිලිව ප්‍රකාශ කරනවා. විශේෂයෙන් අපේ මේ රත්තරන් ගෙනීමේදී ඒ ගහන බද්ද ඉවත් කිරීමට අවශ්‍ය කටයුතුත් දැන්ට අපි කරගෙන ඉවරයි. මම හිතන්නේ ජනවාරි මාසේ දෙවන සතිය වෙනකොට අපි තමුන්නාසලාට විසඳුමක් ලබා දෙනවා කියන එකත් මේ අවස්ථාවේදී ඉතාම පැහැදිලිව ප්‍රකාශ කරමින් අද දින මේ සාකච්ඡාවට මම හිතන්නේ ස්තුති කතාවක් කිරීමට දැන් කවුරුත් ඉතුරු වෙලා නැහැ. ස්තුති කතාවක් බම්ම කරන්නම්. ඒ නිසා අද දින මේ අවස්ථාවට පැමිණිනා තමුන්නාන්සේලා අපිත් සමග සාකච්ඡා කරලා අදහස් බෙදාගෙන මේ කර්මාන්තය ඉදිරියට ගෙනල්ලා අපේ රටට මේ ජීවත් වෙන අපේ රටට ශක්තියක් වෙන්න අවශ්‍ය කටයුතු කිරීමට තමුන්නාන්සේලාගේ සහයෝගය ඉදිරියේදී බලාපොරොත්තු වෙමින් මේ අවස්ථාවට පැමිණීම පිළිබඳවත් අපගේ ස්තුතිය තමුන්නාන්සේලාට පුද කරමින් මේ සාකච්ඡාව අද දින නිමා කරන බොහොම ස්තුතියි. අපේ මැණික්කලේ තායිලන්තේ හොංකොං වලත් මේ කර්මාන්තයෙන් වාර්ෂිකව ඩොලර් බිලියන 40ක් US ඩොලර් බිලියන 40ක් උපයනවා. මේකෙන් මම මෙතන පැහැදිලි වුණ පරිදි මම ඒකයි කිව්වේ නැත්තේ මේක අදත් මේ රටට එනවා. හැබැයි මේ රටට මේ විනිවිදභාවයක් නැහැ. ඒ නිසා ඒ විනිවිදභාවය ගේන්නත් මේ කර්මාන්තය තව දුරට ඉදිරියට ගෙනියන්නත් මේ අපේ රටේ ආර්ථිකය තව ශක්තිමත් කරන්න මේ කර්මාන්තය පාවිච්චි කරන්නත් අවශ්‍ය සියලු කටයුතු කරන්න අපි මේ වෙනකොටත් ඉතාම පැහැදිලිව සියලු දේ ප්‍රකාශ කරලා තියෙනවා. breaking.lk